Sinen kirase hanguman pedesi nevatuna gena hadavata pura derini to deri rasin kiyali asma vedena sinava pipuna sandalu මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකිය කියුදේ නව නොකිය ඉන්නට හිත උලන්නට බෑ හදරි දුන්නේ බිදුණු නදවර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ තාලේ ෆන් බ්ලාස්ටර් ගන්න ප්ලස් ප්ලස් කරලා මාසෙට රුපියල් 347ක් පමණයි සන්සිල්ක් ලොකු බෝතලෙන් සේදුම් වාර 30ක් රුපියල් 120ක ඉතිරියක් මචං මට හම්බ වෙන්න ඕනේ කී වෙනකන් ඉන්නවද කොහෙද දන්නේ දසුන ඇයි වැඩක් නැහනේ මම ඇවිල්ලා කියන්න දසුන රෙන්ඩිය පංකෝ මේ මඹට කෝල් එකක් ගන්න ඔව් මං එනවා හයි මට අවුල් මොකටද හනේ මන් දන්නේ ඉතින්. මොකද අනේ මන්දා කියන්නේ? මට මාව පාලනය කරගන්න බැරි වුණානේ. මොකක් ගැනද කියන්නේ? ඇයි අනේ අර මං ඔයාව කිස් කරේ? මාත් එක තරහද? මං කිව්වේ ඒක හරි. ඒක හරිද? නෑ මං කියන්නේ වැඩි එකන හිතන්න එපා. මං අමතක කරා ඒකයි. हाँ एक हरी तो वैरी दिखले मंगा हाँ नहीं वाट हरी के लिए ही तेरे नॉलंग हरी वैरी दिखले ही तेरे नॉलंग वैरी मंगा हाँ ने वाट ही तेरे दी मामा ही तेरे विधि आधा लाई द अम्मो मटानु वनंग एक वैरी ऐ मुकद अब यात्र तीन नहीं संबंध यक्ष ने में नहीं इतने हमें का कहते हैं ना वैरी द बैनी ඒ මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා සමහරට වටත් කවුරු හරි ඉන්නවා ඇති ඉතින් එහෙමයි හිටියා කියලා ආදරයක් ඇති වෙන්න බැරිද ආදරේ ඔව් පුදුම ආදරණේවා ඇයි මේ මික පාර්ට් මෙහෙම හිතනවද මට හිතුණා මම වැරදිද අනේ මන්දා මොකද අනේ මන්ද කියන්නේ නෑ දි විශ්වාස කරන්න බෑනි මොකද්ද මුත් එමෙක පාර මාදරේ හිතෙනවා මට හිතුණා මෙයා අන්නකෝ අදත් මාව දානවද ටවුන් එකෙන් ඇයි දන්නවද හවස් වේගන එනවනේ ආ හරි හරි මේ හැබැයි කිස් කරන්න එම් බෑ හරි 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 ආයි කරන්න යා යා आडंबर चोटी ताते मुकुट कर फोन मैं किसी आगे सिया के फोन निकाल के नवाब मुनाद करें मैं गेम क्या हुआ मैं गेम क्या हुआ ओ मैं गेम में क्या हुआ मैं काट और कॉल कर लेने अयो थाते मैं काट कॉल कराना थे अनेको के सिया के फोन निकले मैं मामनी का गंदा ना दंडे पा मम्मू के लिए आता वांदा ने मामा दान ना तो मुंगे कपड़े कांटी को कुम्बड़ी मैं हान को थाते नहीं पड़ा कोमीन सीधा के फोन ताते ताते ऐ मुकदमे कागते में फोन लेकर वो को मागे ऐ ताते के फोन लेकर मैं आटे दूंगी मंदुन ने ये आरंग है भाई तिंग गत्था मुकदमे बिन्नी बिन्नी
තාත්තා දන්නවනේ මං ඇයි ෆෝන් පාවිච්චි කරින්ම තහනම් කරලා තියනවා කියලා. මං තහනම් කළේ නෑනේ. තාත්තේ මේ මේ මගේ දුව. එයාව හදාගන්න මට ඉඩ දෙන්නකෝ. මගේ නීති රීති වලට නේ යටත් වෙන්න ඕනේ. ආයි තාත්තා මේ ෆෝන් එක එයාට දීලා තිබුණොත් මම මේ ෆෝන් එක ගන්නවා. එහෙමද? ඔව්. අරගෙන තාත්තට ආයි දෙන්නේ නෑ ආ. ෆෝන් එක? ඔව්. අනේ ඵලයන් බයි යන්න මෝඩයා. උඹ කොහොමද මම මට නීති දාන්නේ? කන පැලෙන්ඩ් එකක් ගහලා ගෙදරිනුත් ඇදලා දානවා. දන්නවද? මට පාඩ දාන්න ආව. තාත්තේ. තාත්තා මාර තාත්තෙක් නේ. ඔව්. ඇයි? අයියෝ. ඇයි කියන්නේ? ඔහොම කියනද මේ මේ දරුවා ඉන්න තැන? එහෙනම් ඉතින් මාත් තාත්තා කෙනෙක් නේ. උඹ මට නීති දාන්න එන්නේ මේ කෙල්ල ඉස්සරහා? උඹ දන්නවනේ. මං පොලිසියෙනි වැඩ කළේ. මං උඹ වගේවත් උඹලේ අම්මා වගේවත් කසිප්පුකාරයෙක්වත් නෙවෙයි. ඕකනේ තාත්තත් එක බෑනේ පරණ දේවල් ඔක්කොම මගුල් ඇදලා ගන්නවනේ එළියට. ඔව් එහෙම තමයි. දැන් ඉතින් උඹ ඵලයන්. හරි ඩයි මම යන්න. මේක මෙන්න ෆෝන් එක. අල්ලන්නේ නෑ ආ. තේරුණාද? මම අල්ලන්නේ නෑ තාත්තේ. එච්චරයි. සියේ සියන මාරයි. ඔව්. ඔව් ඉතින් එන ජෝටි දැක්කනේ මටත් එහෙම කතා කරන්නේ. කියන්න ඔක්කල්පන මහත්තයා මොකද්ද වාට අර මගෙත් ඒ කියන්න දෙනවා කිව්වේ? නෑ විලින්ද මම මේ කල්පනා කරේ ඔය නීෂාට මහියා ගැන හිතිලා මේ ප්ලෑන් එක අබ්ලික් වේද කියලා. එහෙමත් වෙනවා දානේ. ඔයා මෙහෙම හිතන්නකෝ. කොහමද? දැන් ওই නීෂල වගේ ගෑනු ඉන්නවනේ. සමා වෙන්න ඕනේ එහෙම කිව්වට. ඉතින් දැන් ඔය ඇමති කම හින්දා වැඩවලට එන ගෑනු අය ඉන්නවනේ. ඒගොල්ලෝ කවදාවත් ආයෙත් ඇමති කෙනෙක්ගේ මට්ටමේ කෙනෙක් එක්ක යාළු වෙන්නේ නැහැ. එහෙනම් ඊට වඩා ටිකක් උසස් නිලයක් තියෙන කෙනෙක් එක්ක තමයි යාළු වෙන්නේ. මිලින්ද මං ඕන තරම් කෙල්ලෝ ආශ්‍රය කරලා තියෙනවා. ඒ වුණාට නීෂාගේ අමුතුම ක්වොලිටි එකක් තියෙනවා. හා හා. මේ කල්පන මහත්තයා. මේ ඔයා තාම ඒකිට ලව්ද? පිස්සුද මං උඹට? නෑ ඉතින් මේ කල්පන මහත්තයා හිතාගෙන ඉන්නේ කවදා හරි අපේ අසිනි මිස්ව කසාද බඳිනවා කියලානේ. මිලින්ද මං කවද්ද මං කෙල්ලෙක්ට ලව් කරේ? ආ ඒ කියන්නේ අපි මේ අසිනි මිස්ටර්වත් ඔබ දන්නවනේ මිලින්ද මං ගැන. ආ ඔබ හොඳටම දන්නවනේ මං ගැන. අපේ අපේ මේ ඉන්නේ කිනි කින්දරට හරියට නිකන් ගමකට ගහලා වගේ එන්නේ ආ. අනේ මේ මිලින්ද කියන්නේ 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 මොකද උනේ මොකද උනේ? කතා මුකුත් නෑ වැඩේ පෙන්නන්න. අම්මෝ නිෂා. හා නිෂා ඔයා මාවත් මෙච්චර රොමෑන්ටික් විදියටම බල නෑනේ. ඇත්තද? මට ටිකක් රොමෑන්ස් ආවේ වෙලාව. ඇත්තද? මරණවා හරිද? කරුණ මහත්තයා දෙන නංගි පොඩක්. අපි අපි මේක නම් මරුණේ කල්පන මහත්තයා. ඒක තමයි. මේක දැක්ක ගමන් ඉතින් අසිනි මිස් ඒ මොහොතේම අපේ මහිකාරයව අතාරිනවා. ආයි පැත්තවත් බලන්නේ නැහැ. ෂුවර් තමයි. නීෂා ඔයා මං වෙනුවෙන් මේ කරන උදව් වලට බොහොම ස්තුතියි. Thank you very much. කල්පන මහත්තයා මේ වැඩේ තාම සම්පූර්ණයෙන්ම ඉවර නැහැ. හසිනිට මේ ගැන කියන්න ඕනේ. ඔබට පිස්සුද? ආයෙත් මේ ප්‍රොජෙක්ට් එක ඉවරයි මචං.
එබැවින් කියන්නේ රටම බලගන්වන්න 100% සූදානම් Nestle Gold from Nestle Vitamin E සපිරි සහලු සංයෝගය සමතුලට ඉක්මනින් නුරා ගනි Pond's Light Moisturizer Have a reason එකටම හරි මේ මොකද බම් අයියා මෙච්චර පරක්කු දැන් බොයි දින්නේ මේ මේ මාතන ගවන් ඉන්න බා මං හිතුවා ඇවිල්ලවත් ඇති කියලා මේ මේ මොකද මං අර කියන්න දිනවා කියලා කිව්වේ මේ මොකුත් නම් කිව්වේ නෑ උඹ ආවද කියලා ඇහුවා ආ මේ ඌත් එන ගමන් කිව්වේ විශේෂ දෙයක් කියන්න දෙනවා මොකද්ද මං ඒ මං හිතන්නේ බාර සින්දු වැඩේ තියෙන්නේ ඔව් ඒක හරි ගිහින්ද දන්නේ ඒක හරි යන්නේ අපිට විතරක් කියන්න නැහනේ බා නෑ නෑ බං ඉතින් මේ මයියට උඹයි මා විශ්වාසයි නේ බා ආමේ මයියේ නම මේ බතරෙක් වන්ට හා හා හරි හරි වගේ කො දස්සා තාමාවෙ නැද්ද දස්සා එනකම් මේ මොකෝ වැඩි හරිද මේ මාර වැඩන්නේ බං උනේ ඒ මොකද උනේ? අද අත්තර මීටින් එක තිබුණානේ. උටි? නීෂ ඇවිල්ලා හිටියා. ආහා. මේක මට කිව්වා මචං සින්දුවක් කියන්නේ කියලා. ඒක මොකක් කිව්වද? කිව්වා කිව්වා. හොඳට කිව්වනේ. කියන විදියට කිව්වා බං. ඒකෙත් ඉතින් හොඳට අහගෙන හිටියා. හාල හොඳයි කිව්වා. හොඳයි විතරක් කිව්වා නම් කොච්චර දෙයක්ද? එහෙම? මේක ඉතින් සින්දුවුණත් එක්කම ඇවිල්ලා. मुने किस करा मौका तो तमाई किया नहीं ये मौका दे बंग ये उन्हें कहूँ तो दान्ने बंग तेरे को अब मुकुट क्यों आते पास से मुकुट क्यों नहीं है बाम मौका किया नहीं थे ते मौका दे प्रश्न असेंट मेगन किया नहीं बड़ा पिस्सू था आई थिंक मैं प्रोजेक्ट के विवर है मुझे ऐ बीम क्या नहीं ऐ क्या नहीं आपको देंगे वही किल्ल वो इंबा के लिए क्यों हुआ हमारा वो इतना दासे नहीं वो आए वही किल्ल लगा बटे हवाई के क्या नहीं पागल दिखिया नहीं ये पाए बाप इस तो दम तब मैं वो ये सामान ने उन्हें दे अकेला हम तक कला डाला वैरी कर පිස්සුනේ උඹට ප්‍රශ්න හදුවට මට අවුල් බම් අවුල් ওই පැත්ත දින්නේ මේ සාමාන්‍ය රයිටෙක්ස් මතු පිට ප්ලාස්ටික් වගේ ඒත් ෆෙම් ස්ට්‍රයිටෙක්ස් පියාටුවක් වැනි මෘදු මතු පිටක් සහිතයි මන් ඇවිත් ඉන්නම් ඔය ඇවිල්ලා ලොයිඩ් සර්ව හම්බල වැඩේ කරගන්නකෝ නෑ නෑ මිස් මේ එහෙම දෙයක් නෑ මේ හරි මං කීයට දෙන්න ඕන කියන්නකෝ දැන් උනත් කමක් නෑ පුළුවන් තරම් ඉක්මනටම කිසකෙස් ඇතුළතින්ම පෝෂණය කර ඩැමේජ් කිසකෙස් රිපෙයාර් කරයි ඩව් ඉන්ටෙන්ස් රිපෙයාර් කල්පන බොස් කියන විදිහට වැඩි තව කල් දාන්න බෑ. මම දෙපාරක් කතා කරන්න බැන්න. මෝව ගෙන්නලා අර කිව්ව විදිහට වැඩේ පටලවලා අර මිනිස්සුන්වත් මෙතෙන්ට ගෙන්නන්න ඕනේ. අර මිනිස්සු කිව්වේ? අර මිනිස්සු කිව්වේ උගේ ගෙදර මිනිස්සු අනේ. මෝ කෙල්ලෙක් එක්ක හොටෙල් රූම් එකක මෙහෙම ඉන්නවා කියලා ඉතින් ගර්ල් ෆ්‍රෙන්ඩ් ට පෙන්නන්න ඕනේ. නලා සම්බන්ධ විනාශම කරලා දාන්න මං කෝල් කරා ෆෝන් එක අන්සර් කරන්න මේක මන් දන්නේ ඔයා කෝල් කරන්න දිගින් දිගටම ගන්න මොකද මේ වැඩේ ඇදි ඇදි කියා ගන්න බෑ මේක අදම ඉවරයක් කරලා දාන්න ඕනේ හරි මට ටික බැලුම් අහන්නත් බෑ හරි 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 තමයි ගන්න කෝල් එක මහිට කෝල් එක ගන්න අරගෙන මේ වැඩේ අපි ඉවරයක් කරලා දාමු हेलो हेलो
මහේ. ඔව් මිස්. මොකද අනේ ෆෝන් එක answer කරන්න නැත්තේ? මල් ළමේ උදේ ඉඳන් ගන්නේ. නෑ මිස් මම මේ පොඩි වැඩක හිටියේ ස්ටුඩියෝ එකේ. මේ කියන් මිස් මට කතා කරේ. මහේ අදව හම්බ වෙන්න ඕන. අනේ මිස් අද නම් හම්බ වෙන්නේ නැහැ මේ මම වැඩකනේ. අනේ මහේ එහෙම කියලා හරියන්නේ නැහැ. අද සර්ට හම්බ වෙන්න ඕනලු. නැත්තම් දන්නවනේ යාගේ හැටි. එයා අහනවා ඇග්‍රීමන්ට් සයින් කරන්න ඇයි මෙච්චර පරක්කු කියලා. මොකද්ද මේ වෙන්නේ කියලා. අද සයින් කරන්න ඕනලු. එයාට නෙක්ස්ට් වීක් වෙද්දි පළවෙනි සින්දුවේ රෙකෝඩින් ඉවර කරන්න ඕනලු. එහෙමත් එකක් නේ මම. ඇත්තටම අද බර්ඩ්ස් ඉන්නවද? අයියෝ මහි ඔයා තාමත් එදා වුණ සිද්ධි ඔලුව තියාගෙනනේ කතා කරන්නේ. අනේ සෝරි අනේ මම කිව්වනේ ආයෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. හරි මම නෑවිත් ඉන්නම්. ඔයා ඇවිල්ලා ලොයිඩ් සර්ව හම්බෙලා වැඩේ කරගන්නකෝ. නෑ නෑ මිස් මේ එහෙම දෙයක් නෑ මේ. හරි මම කීර දෙන්න ඕන කියන්නකෝ. දැන් වුණත් කමක් නෑ. පුළුවන් තරම් ඉක්මනටම. හරි මිස් මට පොඩි වෙලාවක් දෙන්න මම ඉක්මනට එන්න. දවුන සිද්ධියන් පස්සේ මට එතන යන්න එච්චර කැමැත්තක් නෑ බං. හරි හරි බං මයිය දැන් ඔබ දැන් ඔය කියපු විදිහට ඒ කෙල්ල උඹෙන් සමාව ගත්තා නම් උතන ඔය ලොකු ප්‍රශ්නයක් නෑනේ. අනික මචං දැන් ඔය උඹට එන්න කියන්නේ ලොයිඩ් කියන මිනිස්සයානේ. ඒකත් මේ ඇග්‍රීමන්ට් ඩිසයින් කරන්නනේ. මචං ඒක කරන්න එපා කොහොමද? අනේ මන්දා බං. අර මොකද අමුත්තක් දෙනවා. මට වෙලාවකට හිතනවා මේක අතහැරලා දාන්න. අතහැරලා අතහැරලා ඉතින් පුරුදු විදියට ඉන්නවා. කොයි වෙලාවෙරි අපිට chance එකක් එයිනේ. නෑ 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 මయ్యා මේ එහෙම හිතන්න එපා බං. මේ පොඩි දෙයකට කලබල වෙනවනේ. ඈ මචං ඔබ කවදරි දවසක ගායකෙක් වුණාම ඔහොම නෙමෙයි ඉතින් ඔබට රසිකයෝ ඇවිල්ලා බෝ බදාගන්නේ. ඈ ඔయిత වඩා දේවල් වෙන්නේ. එහෙම තමයි මචං ඉතින්. අනික ඉතින් ඔබ පට්ටටම සිං කරනවනේ. අනේ මන්දා බං. මට බය වුණා කොහෙන් කෙලවර වෙයිද මන්දා කොහෙන් කෙලවර වෙයි දැන් උඹට ওই බය තියෙන්නේ ඕක මේ අසිනි දැනගයි කියලා මචං ඒක මචං මේ රසිකයෙක්ගෙන් ලැබුණ පොඩි දෙයක් ඈ ඕ අසිනිට කවුරුත් කියන්නේ නැන්නේ කවුරුත් දන්නේත් ඈ ඕකතනින් ඉවර මං කියන්නේ ඔබ මේ සින්දුව කරලා පාඩුවේ පැත්තකට වෙන්න එහෙමද ඔබ කියන්නේ ඔව්බ මන්නම් කියන්නේ මචං මේ පොඩි පොඩි දේවල් ඉඳලා මේ ලැබුණු chance එක මිස් කරගන්න ඕනේ නැහැ අපි. ඔබ කියන්නේ දැන් මට යන්න කියලාද? ඵලයක්. ගිල්ලෝ වැඩේ කරපන්. හරි. ඔබට ඔබට යන්න තනියෙන් යන්න බයක් තියෙනවා නම් කියපන් මං එන්න. එපා එපා. කොයිද ඉතින් තනියම නෙන්න කියන්නේත්. හරි. ගිල්ලෝ මට කියපන් ගේන මොකද වෙන්නේ කියලා. මොකක් කර ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් දීපන් මං ටක් ගාලා. හරි. වට දැන් එයාගෙන මාරු විශ්වාසයක් තියෙනවා මාරු විශ්වාසයක් තියෙනවා හත්තට හැබැයි දැකලා නැහැ එයාගේ සල්ලාල වැඩේ එයා එහෙම නැහැ
නැද්ද? එහෙනම් ගිහිල්ලා බලමු. Thank you.